ආචාර්යා වහන්සේලා ප්‍රමුඛ පූජ්‍ය සහ පූජක උතුමන්ලාගෙන් අවසරයි, සම්භාවනීය සභාවෙන් අවසරයි. මා ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී මට වචන කීපයක් කතා කරන්න අවස්ථාව ලබා දීම පිළිබඳව. කෙටි කාල සීමාවක් තියෙන්නේ. පසුගිය කාලය තුළ අපේ ජාතික විද්වත් සංවිධානයෙන් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලට ගිහිල්ලා සමන්ත්‍රණ රැස්වීම් මාලාවක් පැවැත්වුවා. මේ සමන්ත්‍රණ රැස්වීම් වලදී අපිට විශේෂයෙන් කැපිපෙනුන දෙයක් තමයි ජාතික ප්‍රතිපත්ති නොමැතිවීම තුළ ශ්‍රී ලංකාවේ දූෂණය වර්ධනය වෙලා තිබෙන බව. බොහෝ දූෂිත සිදුවීම් සිදු නොවීමට ඉඩ තිබුණා, නැත්නම් වළක්වා ගැනීමට හැකියාව තිබුණා ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්ති පැවතියා නම් කියන එක. මම විශ්‍රාමය යෑමට පෙර අවුරුදු 40ක් රජයේ සේවයේ හිටියා. විශ්‍රාම ගියාට පස්සෙත් තවත් අවුරුදු 6ක් පමණ විවිධ උපදේශක තනතුරුවල සේවය කළා. සමස්ත කාලයෙන් අවුරුදු 40කට වැඩි කාලයක් රාජ්‍ය යන්ත්‍රයේ ඉහළ නිලධාරියෙක් හැටියට සේවය කළා. මා දන්නා තරමින්, අවබෝධ කරගත් තරමින්, දැකගත් තරමින් සියලුම රජයේ සේවකයන් ඉතාමත්ම බැරෑරුම් ලෙස පීඩා විඳින කාරණයක් තමයි රට කරවපු රජයන්හි ජාතික ප්‍රතිපත්ති නොමැතිවීම. ජාතික ප්‍රතිපත්ති වෙනුවට විටින් විට හතු පිපෙනවා වගේ මතුවෙනවා. එක එක්කෙනාගේ පුජ්‍යල අභිවර්ධනය සඳහා හේතුවන සංකල්ප, මේ සංකල්පවලින් තමයි කාලයක් අදත් මේ රට ගෙනියන්නේ. පසුගිය දිනක රූපවාහිනියේ ප්‍රවෘත්ති බලනකොට මම දැක්කා ලස්සන සංකල්පයක්. ගමක පරණ පාරක් අලුත් වැඩියා කරන, එක ප්‍රාදේශ සභාවේ මුදල් වලින් නැත්නම් පළාත් සභාවේ මුදල් වලින් නැත්නම් රජයේ මුදල් වලින් මේ කුමකින් පාර අලුත් වැඩියා කළත් මේ සඳහා වැය කරලා තියෙන්නේ මහ ජනතාවගේ මුදල්. හැබැයි දැන් මේක හඳුන්වන්නේ මේ අහවල් මන්ත්‍රීවරයාගේ සංකල්පය, අහවල් සංකල්පය අනුව මේ පාර අලුත් වැඩියා කරලා ජනතා අයිතියට පවරන. මෙහෙමත් විහිළු සිද්ධ වෙනවානේ. කල්පාන්තරයක් තිස්සේ මිනිස්සු ගියපු පාර කැඩුනට පස්සේ මහජනයාගේ සල්ලි වලින් හදලා ආපහු ඒක මහජනයාට ගමන් කරන්න පුළුවන් විදියට සකස් කළාට පස්සේ ඊට පස්සේ කියනවා මේ අහවල් මන්ත්‍රීවරයාගේ අහවල් සංකල්පය අනුව මේක කරා කියලා. හැබැයි මන්ත්‍රීවරයාගේ සතයක්වත් ඒකේ නැහැ. සමහර වෙලාවට කොන්ත්‍රාත්ව මන්ත්‍රීවරයා කරාද කියන්න දන්නේ නැහැ. නැත්තම් මන්ත්‍රීවරයාගේ හිතවතෙක් කොන්ත්‍රාත්ව කරාද කියන්න දන්නේ නැහැ. නමුත් මෙන්න මේ වගේ සංකල්ප උඩ තමයි රජයේ බොහෝ ව්‍යාපෘතිවල කටයුතු කරන්න වෙන්නේ. එතෙන්දී මාර මුලින් කිව්වා වගේ පුද්ගල අභිනන්දනයට ඒ පුජ්‍යලයාගේ මැතිවරණ අවශ්‍යතා, ඡන්ද අවශ්‍යතා වෙනුවෙන් මේ කටයුතු කරනවා මිසක් ජාතික ප්‍රතිපත්තියක් තුළ මේ කටයුතු කෙරෙන්නේ නැහැ. මං ගමක වෙච්ච පුංචි සිදුවීමක් මේ ගත්ති. දැන් මම දන්නවා ඛනිජ තෙල් අමාත්‍යාංශයේ ඛනිතෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් වසර 10කට පෙර මම විශ්‍රාම ගත්තේ. ඒ කාලය තුළ අපිට තහවුරු වුණා අපේම උදේ මන්නාරම් ද්‍රෝණියේ ස්වභාවික ගෑස් නිදී තියෙන විත්තිය.
කණජතෙල් තියෙන විත්තිය. මෙයා විද්‍යාත්මක දත්ත. අද වෙනකං මේ ස්වභාවික ගෑස් නිදිවලින් දසමයක් හෝ රටේ ප්‍රයෝජනයට ගන්න බැරි වුණා. ඇයි? අපිට මේ ස්වභාවික සම්පත් තිබුණට ඒක ප්‍රයෝජනයට ගත යුතු ආකාරය පිළිබඳ කිසිදු ආකාරයක ජාතික ප්‍රතිපත්තියක් නැහැ. මම මුලින් කිව්වේ ගමක සංවර්ධන ව්‍යාපෘතියක් පිළිබඳව. දැන් මම දෙවනුව කිව්වේ ජාතික වශයෙන් රට දියුණු කරන්න යොදා ගන්න පුළුවන් අපගේ ප්‍රබල ස්වභාවික සම්පතක් භාවිතයට නොගැනීමට සිදුවීම පිළිබඳව. මේ සිදුවීම් දෙක තුළම තියෙන්නේ අපිට ජාතික ප්‍රතිපත්ති නොමැතිවීම. ජාතික ප්‍රතිපත්ති නොමැතිවීම තුළින් සිදුවෙන්නේ ඉතාමත්ම ප්‍රබල ලෙස දූෂණ සිද්ධ වෙන එක. විශාල මුදලක් වාර්ෂිකව විසර්ජන පනතින් නැත්තම් අයවැයෙන් සියලුම අමාත්‍යංශවලට වෙන් කරනවා. රටේ විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා පුනරාවර්තන වියදම් වෙන් වෙනවා, අනිත් පැත්තෙන් ප්‍රාග්ධන වියදම් වෙන් වෙනවා. නමුත් කිසිම දවසක මේ වැය කරන මුදලේ අගයට සරිලනසේ අපේ රටේ දියුණුවක් ඇති වෙන්නේ නැහැ. දියුණුවක් ඇති වෙලා නැහැ. හේතුව මේ කිසිම දෙයක් පිළිබඳව ජාතික ප්‍රතිපත්ති නොමැතිවීම. ඒ අවස්ථාවල් වලදී මතුකර ගන්නා අදහස් අවශ්‍යතා සමහර වෙලාවට ඊළඟ මැතිවරණයේ දිහා බලාගෙන කරන දේවල් නිසා තමයි තත්ත්වය ඒ ආකාරයෙන් පවතින්නේ. සිදුවිය යුත්තේ ඊළඟ පරම්පරාව දිහා බලලා රටක් දියුණු කරන එක. නමුත් සිද්ධ වෙන්නේ ඊළඟ මැතිවරණ දිහා බලලා රටේ කටයුතු කරන එක. මේ තත්ත්වය අපි වළක්වා ගත යුතුයි. අනිවාර්යයෙන්ම වළක්වා ගත යුතුයි. මේ තත්ත්වය වළක්වා ගන්න නම් අනිවාර්යයෙන්ම ජාතික ප්‍රතිපත්ති පැවතිය යුතුයි. ජාතික ප්‍රතිපත්ති නොමැති තැනක කෙසේවත්ම රජයේ සේවයෙන් රටේ දියුණුව සඳහා වෙන් කරන මුදල් වලින් උපරිම ඵලයක් නෙලා ගන්න පුළුවන් වන්නේ නැහැ. ඒක නිසා මා විශ්වාස කරනවා අද දින මේ ජාතික විද්වත් සංවිධානය කරන මේ කාර්යභාරය ක්ෂේත්‍ර 10ක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති නිර්මාණය කරලා එළි දක්වන එක ඉතාමත්ම උතුම් කටයුත්තක්, ඉතිහාසගත කටයුත්තක් හැටියට. මම මීට දවස් කීපයකට පෙර, දෙක තුනකට පෙර මාධ්‍ය සාකච්ඡාවකදී කිව්වා ජාතික ප්‍රතිපත්ති තියෙනවද නැද්ද කියලා අවබෝධ කරගන්න පුළුවන් හොඳ නිර්ණායකයක්. මා කැමති ඒ මෙහිදීත් සඳහන් කරන්න. තමුන්නාන්සේලා ඇහුවොත් ලංකාවේ මන් දන්නේ අමාත්‍යංශ කීයක් තියෙනවද කියලා, ඒක ගැන නම් මතකයක් නැහැ සමා වෙන්න. අපි ඉස්කෝලේ යන කාලේ තිබිච්ච ආණ්ඩුවල අමාත්‍යංශ සංඛ්‍යාව නම් මතකයි. දැන් තියෙන රජයේ අමාත්‍යංශ සංඛ්‍යාව නම් මතකයක් නැහැ සමා වෙන්න. මෙතෙන්දී ඔය එක අමාත්‍යංශයක මම තමුන්නාන්සේලාට යෝජනා කරනවා ඇමතිවරයා එක කාමරයකට ඇතුල් කරන්න. එකම අවස්ථාවක නියෝජ්‍ය ඇමතිවරයා තව කාමරයකට ඇතුල් කරන්න. අධීක්ෂණ මන්ත්‍රීවරයෙක් ඉන්නවනම් ඒ උත්තමයාත් තවත් කාමරයකට ඇතුල් කරන්න. ඊළඟට අමාත්‍යංශයේ ලේකම්වරයාත් තවත් කාමරයකට ඇතුල් කරන්න. අතිරේක ලේකම්වරයාත් තවත් කාමරයකට ඇතුල් කරන්න. දැන් අමාත්‍යංශයේ ලොක්ක 5 දෙනාම ඉන්නවා එක අවස්ථාවකදී කාමර 5ක. දැන් ඊට පස්සේ ඔබේ අමාත්‍යංශයේ ප්‍රතිපත්ති මොනවාද කියන ප්‍රශ්නය මේ 5 දෙනාගෙන් එකවර අහන්න එකම අවස්ථාව. ස්ථාන 5ක වෙන වෙනම. මම හිතන්නේ මේ ශ්‍රී ලංකාවේ කිසිම අමාත්‍යංශයක ඇමතිවරයාගෙන් හරි මේ කණ්ඩායමෙන් එක සමාන උත්තරයක් ලැබෙයි කියලා මම නම් හීනෙවත් විශ්වාස කරන්නේ නැහැ. මොකද මමත් අමාත්‍යංශ ලේකම් කෙනෙක් හැටියට හිටියන්නේ. මමත් අතිරේක ලේකම් කෙනෙක් හැටියට හිටියා. ඉතින් ඒක නිසා මම නම් විශ්වාස කරන්නේ නැහැ කවදාවත්
ඔය ඉහලින්ම ඉන්න රාජ්‍ය යන්ත්‍රයේ සහ රාජ්‍ය තන්ත්‍රයේ ඉහලින්ම ඉන්න මේ පත්නායක අමාත්‍යංශක එක කාමර ඒ විදිහට කාමර පහකට දාලා එකම අවස්ථාවකදී සම්මුඛ පරීක්ෂණයට භාජනය කරොත් තමුසෙලගේ ඔබලාගේ අමාත්‍යංශේ ප්‍රතිපත්ති මොනවද කියලා හීනෙන්වත් කියන්න දන්නේ නැහැ. මොකද හේතුව එවැනි ප්‍රතිපත්ති නැති නිසා. මේ සියල්ලම තියෙන්නේ ඒ වෙලාවට සකස් කරගත්තපු සංකල්ප හරි මොනවා හරි තියෙන දෙයක්. ඉතින් ඒක නිසා මා හිතනවා මා පිළිගන්නවා මේ කර්තව්‍ය ඉතාමත්ම වටිනවා විශේෂයෙන්ම රජයේ සේවයට. මොකද මේ ප්‍රතිපත්ති නැතිකමින් වැඩියෙන්ම පීඩාවට පත්වෙන පිරිසක් තමයි රජයේ නිලධාරීන්. මා කියන දේ සත්‍ය බව සනාථ කරાવી මෙහි සිටින අපේ කීර්තිමත් හිටපු විකනකාධිපති මායාදුන්නේ මහත්මයා. මම ඊට වැඩිය කාලය ගන්නෙ නෑ. මොකද තවත් කතික රසක් ඉන්න නිසා මේ කාර්යය සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. ස්තුතියි.